පවතින වැසි තත්ත්වයේ එළඹෙන 7 වෙනිදා දක්වා බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක පවසනවා. දිවයිනේ අද දිනේ මේ නිත්‍යදි කොටසේ වැසි තත්ත්වයේ තවදුරටත් පවතිනවා. තරමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ බස්නාහිර, සබරගමු, මධ්‍යම සහ දකුණු වගේ පළාත්වල මිලිමීටර් 75ක් ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවකුත් තියෙනවා. මෙම වැසි සමග తాවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මේ වැසි තත්ත්වය තරමක අඩුවීමක් අපි අපේක්ෂා කරනවා. ඔක්තෝබර් 7 වෙනිදාන් පස්සේ එතෙක් මෙම තත්ත්වය අඩුවෙඩි වෙමින් පවතින ලකුණු තමයි දැන්ට අපේ විශ්ලේෂණවල පෙන්වුම් කරන්නේ. ඉදිරියේදී වර්ෂාපතනය වැඩි වුවහොත් නිල්වලා ගඟ ආශ්‍රිතව විශාල ගඟ වතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගේෂ්වර පවසන්නේ. නිල්වලා ගඟ ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල කුරැස්ස, අතුරුලිය, කඹුරුපිටිය, මාලිම්බඩ, දිහගොඩ සහ මාතර කියන ප්‍රාදේශවල එකම් කොට්ටාෂවල සැලකිය යුතු මට්ටමේ ගඟ වතුර තත්ත්වයක් මේ වන විට පවතින ආපදා කළමනාකරණ අංශ මේ තත්ත්වයේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු වෙනවා. මේ වන විටත් මිලිමීටර් 150ක් වැනි වර්ෂාපතනයක් ලැබුණහොත් නිල්වලා ගංගාවේ මහා ගංගොතර තත්ත්වයක් ඇතිවීමේ අවධානම පවතිනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු සුදර්ශනී විධානපතිරණ පවසන්නේ මේ වන විට ප්‍රධාන ජලාශ 73හි ජල ධාරිතාවේ 128ක් පවතින බවයි. විශේෂයෙන්ම පොළොන්නරුව, අනුරාධපුර, අම්පාර, ත්‍රිකුණාමලය වැනි දිස්ත්‍රික්ක වලට වර්ෂාපතන නොමැතිවීම නිසා ජලාශවල ජල ධාරිතාවේ වැඩිවීමක් මේ වෙනකොට දකින්න නැහැ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73හි අද වන විට භාවිතයට ගත හැකි ජල ධාරිතාව තියෙන 128ක් පමණ තමයි. ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කොළොන්නාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බව වාර්තා වෙනවා. අඹතලේ ප්‍රදේශයේ පහත් බිම් ජලයෙන් යට වීම නිසා අතුරු මාර්ගවල ගමනාගමනයට බාධා එල්ල වී තිබුණේ මේ ආකාරයෙන්. හම්බන්තොට දිස්ත්‍රික්කයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් තංගල්ල පොළොන්නරුව විදුහල ජලයෙන් යට වී තිබුණේ මේ ආකාරයෙන්. බෙලියත්ත වලස්මුල්ල මාර්ගයේ දම්මුල්ල ප්‍රදේශයේද ජලයෙන් යට වී ඇති බව වාර්තා වෙනවා. තංගල්ල තිස්ස ප්‍රධාන මාර්ගයේ තංගල් වේල ප්‍රදේශයේද සුළු ගඟ වතුර තත්ත්වයක් නිසා ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. තංගල්ල වීරකැටිය මාර්ගයේ වගේගොඩ දෙකේ කණුව ප්‍රදේශයේ ගඟ වතුර තත්ත්වයේ ඉහළ යාම නිසා මාර්ග රැසක් අවහිර වී ඇති බව වාර්තා වෙනවා. පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් වයඹ මුහුදු තීරයේ ස්ථාන ගණනාවක වෙරළ කාදනේ වී තිබෙනවා. ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ හලාවත ඉරණවිල මුහුදු තීරයටයි. වෙරළ කාදනේ උග්‍ර වීම හේතුවෙන් ප්‍රදේශයේ නිවාස විනාශ වීමට ලක්ව ඇති බව වාර්තා වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.